සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මනුස්සයාගේ ජීවිතයේ සාර්ථකත්වය මොකද්ද කියලා ඇහුවොත් කාර්ය ඒ සාර්ථකත්වය පිහිටලා තියෙන්නේ දීම තුළ. අපි අරගෙන බැලුවොත් කාර්ය සුබහදහම දෙන්නම පුරුදු වෙලා තියෙනවා. ඉර ආලෝකයේ දෙන්න පුරුදු වෙලා තියෙනවා. සඳ සඳින් මේ මොහොතේ ආලෝකයේ දෙන්න පුරුදු වෙලා තියෙනවා. ගස්කොළන් අපිට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය දෙන්න පුරුදු වෙලා තියෙනවා. මේ වාතාශ්‍රය වෙනස් කරන්න පුරුදු වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම පොළව අපිව දරා ගන්නවා. අහස් කුස අපිව ශක්තිමත් කරනවා. මේ හැම දෙයක්ම බැලුවත් කාර්ය ඒගොල්ලෝ දෙන අය. එනිසා මේ දෙන්න 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 තමයි මේ මොහොතේදී ජීවිතයට අවශ්‍ය කරන පැවැත්ම හැදෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? දෙන්නේ මේ මොහොතේදී මැසිවිලි කිය කිය. දෙන්නේ බැන බැන. දෙන්නේ මේ මොහොත වෙනකොට සිතේ යම්කිසි කහටක් තියාගෙන අපරාදේනේ කියන කතන්දරය තුළ. ඒ නිසා මේ මොහොතේදී රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ අපි දීම තුළ අපේ තියෙන වෙනම අල්ටීරිය මොටිව්ස් නේ යටිසිතේ තියෙන වෙනම අදහසක්. ඒ අදහස පෙරදරි කරගෙන තමයි අපි දැන් දෙන්නේ. දැන් එහෙම දෙනකොට දැන් මොකද වෙන්නට යන්නේ රත්නනම් මේ තාත්තිපු දෙදුවේ? ඒකේ බලයක් නැතුව යනවා. ඒක හීන වෙනවා. ඒ නිසා තමයි දෙන්න ඔබට පුළුවන් වුණොත් කාර්ය හදවතින්ම. දැන් කිරි දෙන්න තමයි දෙවියන් වහන්සේ කිරි මැව්වේ. හැබැයි කිරි දෙන්න අකමැති නම් කාර්ය මේ මොහොතේදී ටික දවසක් යනකොට කිරි නැතුව යනවා. ඒකයි වෙනස. එinsa kiri denna kæmathi nan kariya e ammata æti wenna me samada avurudu 2 3 4 lame avurudu 4k giyak kiri bonawa habai e kiri nathara wennema naha æi eya denna kæmathi edura tawat amma kenek kiyanna puluwa ane me kiri deneka mata harima karadareyak ne den taamath me lamaya nathara kala nane avuruddakut thunane den æti ne me lamaya kiri biwwa kiyala den mokada wenne dannema nathuwa e kiri eka nathara wenawa amme taatte puthe duwe ඔබගේ ආදායම් මාර්ගයේ වුණත් එහෙමම තමයි. ඔබගේ ආදායමෙන් ඔබ හම්බ කරන්නේ මිනිසුන්ට දෙන්න කියලා හිතාගෙන අංකාරිය ඔබේ ආදායම් මාර්ගයේ එන්න එන්නම වැඩි වෙනවා. ඔබ කතා බහ කරන්නේ මිනිසුන්ට බලාපොරොත්තුවක් දීලා ඔවුන්ට උදව් කරන්න කියලා හිතාගෙන කතා කරොත් ඔබගේ වචන පැටලෙන්නේ නැහැ, වචන හිර වෙන්නේ නැහැ, වචන නැති වෙන්නේ නැහැ. ඒ හැම වචනයකටම ලොකු බලයක් ඇති වෙලා අනිත් කෙනාගේ ජීවිතේ පෙරලියක් ඇති වෙනවා. ඔබ මේ මොහොතේ වෙනකොට කණ්ඩ දෙන්න කැමති කෙනෙක් නම් ඔබේ ජීවිතේ ඔබ කොයි රටේ හිටියත් කොතන හිටියත් කොයි විදියට හිටියත් ඔබට කණ්ඩ හම්බ වෙනවාමයි. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ දීපු අයට ජීවිතේ ඕනතරම් හම්බ වෙලා තියෙනවා. හැම දෙයක්ම හම්බ වෙනවා. හැබැයි දෙන්නේ නැති අය තමයි මේ මොහොතේදී අන්තිමට තියෙන දේ ඔක්කොම එකින් එක එකින් එක එකින් එක එකින් එක නැති වෙලා නැති වෙලා නැති වෙලා අන්තිමට පල්ලැහැ තත්වයට මෙනවා. තියෙනකොට දෙන්න හිතෙන්නේ නැහැ. තියෙනකොට ලොකු ලෝභකමක් ඇති වෙනවා. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ලෝභකම කියන දේ අතහැරලා දාන්න. වචන කතා කරන්න තියෙන මොහොතේදී වචන කතා කරන්න. ආදරය කරන්න තියෙන මොහොතේදී ආදරය කරන්න. බලා ගන්න තියෙන මොහොතේදී බලා ගන්න. මේ කෙනාගේ ජීවිතයට අවවාද අනුශාසනා දෙන්න තියෙන මොහොතේදී අවවාද අනුශාසනාවක් දෙන්න. මේ මොහොතේදී සමාජයේ රැකගන්න, පරිසරයේ රැකගන්න, මේ ලෝකයේ තුල දෙවියන් වහන්සේ ජීවමානයි කියලා බය නැතුව ප්‍රකාශ කරලා බලන්න. දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරනවාමයි. ඒ නිසා මගේ පෞද්ගලික ජීවිතයේ රහසක් තියෙනවා නම් කාර්ය මේක තමයි රහස. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ මම ගොඩාක් දේවල් ඉගෙන ගත්ත මිනිස්සෙක් නෙමෙයි. නමුත් මම ආස කරා දෙවියන් වහන්සේගේ ආදරේ ලෝකයට හඬගාලා කියන්න. මේ ආදරේ හඬගාලා කියන්න පටන් ගත්තට පස්සේ ස්වාමින් වහන්සේ මාවත් කොච්චර ඇරියද, වහලා තියෙන දොරවල් ඇරියා, විවෘත කරලා දුන්න අලුත් තැන්වලට යව් අලුත් පුද්ගලයන්ව මුණ ගැස්සුවා. මොනවා කරපු නිසාද? මිනිසුන්ව ආශිර්වාද කරනවා, මිනිසුන්ට දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා. කවුරු හරි හම්මුනොත් මේ මොහොතේදී කණ්ඩ බොණ්ඩ දෙනවා, බලා ගන්නවා, ඉඳුම් මිටුම් දෙනවා. මේ වගේ පුංචි දෙයක් විතරයි මගේ ජීවිතෙන් සිදුවෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ දෙන දායාදය ඊට වඩා ඉමහත්ය. එහෙනම් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබට ප්‍රාර්ථනා කරනවා අද දවසේ ඉඳලා තීරණයක් කරන්න. මම මගේ ජීවිතයෙන් බොහෝ දේවල් මිනිසුන්ට දෙන්න කැමති, ආදරයෙන් දෙන්න කැමති, හදවතින්ම දෙන්න කැමති, ඕනකමකින්ම දෙන්න කැමති. මේ මොහොතේදී දෙවියන් වහන්සේට ප්‍රසන්නව, මිනිසුන්ට ප්‍රසන්නව දිවි පෙවත ගත කරන්න කැමති කියලා චේසු පිටයි.